रेवाय वगेम सुबनावसरक केवाय කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අපි මේ COVID-19 තත්ත්වයත් එක්ක ආණ්ඩුව විදිහට අරගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පළවෙනියෙන් මගේ ස්තුතිය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට පිරිනමන සූදානම්. ඔතනම දන්නවා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මේ පුවත්පත් සාකච්ඡාව තියන්න බෑ. මොකද හේතුව ඇතිලා තියෙන තත්ත්වය තුළ බණ්ඩාරනායකපුර ඇතිලා තියෙන තත්ත්වයන් එක්ක මේ ප්‍රදේශයේම සම්පූර්ණයෙන් වහලා තිබෙන්නේ. ඒ නිසා තමයි අද මේ ස්ථානය අපි ගන්න බලාපොරොත්තු වුනේ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙය පැවැත්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න අද මාත් සමග වීරකුමාර දිසානායක මැතිතුමා වගේම අපේ පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් ගුණවර්ධන මැතිතුමාත් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයේ පැතුරුණෙන් පස්සේ රට විශාල අරාජික තත්ත්වයකට පත් වුණා. අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් විශේෂයෙන්ම මේ රටේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ඒ වගේම විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ඉන්න සමුරු සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ඒ වගේම සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් විශාල කැපවීමකින් අද වැඩ කරනවා. ඔවුන් ගැන වැඩිය කතා වෙන්නේ නැහැ. මම එකයි ගැන කතා කරේ. මොකද අද හමුදාව කරන ක්‍රියාදාමයත්, පොලිසිය කරන ක්‍රියාදාමයත්, සෞඛ්‍ය අංශ කරන ක්‍රියාදාමයත් කතා කරනවා වගේම ඒ අංශ ගැනත් අපි විශාල ගෞරවයක් ඔවුන්ට ලබා දිය යුතුයි. මම හිතන්නේ මේ සියලු අංශ වලට අපි අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. එතකොට ඒ අනුව විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ඒ කමිටුව විසින් අද අපේ විශාල පිරිසකට සහන ලබා දීමේ ක්‍රියාවලිය සකස් කරලා තිබෙනවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් මේ ක්‍රියාදාමයේ යනකොට අත වශයෙන් අපිට තිබුණා වැඩිහිටි දීමනාව 5,59,000ක විතර ප්‍රමාණයක් තමයි වැඩිහිටි දීමනාව තිබුණේ පහුගිය කාලවකවානුවේ. නමුත් මේ කොවිඩ් වසංගතයෙන් අපි බැටකනකොට මේ ප්‍රමාණය අපි 5,94,000 දක්වා වැඩි කරලා තියෙනවා දැන් මේ අවස්ථාව වෙනකොට. ඒ අනුව වැඩිහිටි දීමනාව තවත් 50,000කට අධික ප්‍රමාණයකට මේ දීමනාව ලබලා දෙනවා. ඒ වගේම ආබාධිත සංඛ්‍යාව හිටියා 35,229ක්. අද එය 39,677 දක්වා වැඩි කරලා තියෙනවා මේ දීමනාව රුපියල් 5,000 දීමනාව ගෙවන වැඩපිළිවෙල තුල. ඒ වගේම 39,170ක් හිටියා වකුගඩු රෝගීන්. අද එය වැඩි වෙලා තියෙනවා 44,477ට. ඒ සියලු දෙනාට මේ වකුගඩු රෝගීන් විදිහට ගෙවීම් ටික කරනවා. ඒ වගේම සමෘද්ධි අලුතෙන් ලබා දෙන ප්‍රමාණය 6,339ක් තමයි අපේ බලාපොරොත්තු තිබුණ අලුත් සමෘද්ධි ලාභීන්, ඒ කියන්නේ ලැබිය යුතු අය. නමුත් එයා අද 7,06,212 දක්වා වැඩිලා තියෙනවා. ඒ කියන්නේ තවත් ලක්ෂකින් මේ වැඩිලා තියෙනවා. මම හිතන්නේ මේ විදිහට ගත්තම විශාල ප්‍රමාණයක් මේ වැඩපිළිවෙලට සම්බන්ධ කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් 1,13,81,024ක්, ඒ වගේම ගොවි විශ්‍රාම වැටුප් ලබන 1,76,675ක්, ඒ වගේම සමෘද්ධි දීමනා 17,98,655ක්, ඒ වගේම දීවර ශේෂ්ත්‍රයට හැම තැනකටම මම හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ විශාල ශක්තියක් ලැබිලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ මම හිතන්නේ පවුල් ලක්ෂ 65න් පවුල් ලක්ෂ 54,000කට වැඩි ප්‍රමාණයකට මම හිතන්නේ අපි වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා මේ කොවිඩ් වසංගතයෙන් බැටකන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ක්‍රියාදාමය සකස් කරන්න. මේකදී අතිගරු ජනාධිපතිතුමා ඊටාම දැඩි ලෙස, ඊටාම පාලනයක් සහිතව, ඊටාම ක්‍රමානුකූලව සියලුම රාජ්‍ය නිලධාරීන් ගෙන්නවගෙන, ඒ වගේම සියලුම සෞඛ්‍ය සේවා නිලධාරීන්, හමුදාව, පොලිසිය සියලුම දෙනා එකට එකතු කරගෙන එතුමා ඊටාම යහුසුලුව කටින් නෙමෙයි එතුමා වැදගත් විදියට තමන්ගේ වැඩ කොටස ඉෂ්ට කරමින් ඉන්නේ. අපි එතුමාට ගෞරවය පුද කරන මේ අවස්ථාවේ මේ පාලනය කිරීම ලෝකයේ මම හිතන්නේ අපි ආදර්ශයක් දීලා දෙනවා ලෝකයේ අනෙක් රටවල් වලට මේ ක්‍රියාදාමය තුල.